නමේ ශ්‍රේණිය 6 වෙනි පාඩම මානව රුධිර සංසරණ පද්ධතිය පාඩම යටතේ පළවෙනි කොටස අපි අවසන් කරලා තියෙන මේ වෙනකොට ඔබ මේ වීඩියෝ නරඹන්නට ඇති. අද මම පුතාලත් එක්ක සාකච්ඡා කරනවා රුධිර පාරවිලයනේ කියන කොටස. පුතේ ඉස්සර රෝගී භාවයට පත් වෙන සමහර රෝගීන් ශරීරයේ රුධිරය ඉවත් වුණා විචලනයට පත්වීමෙන් මිය ගියා. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. හැබැයි කාලයක් යනකොට වෛද්‍යවරු සොයාගත්ත එක්කයෙකුගේ රුධිරය තව කෙනෙකුට ලබා දීමේ ක්‍රම. ඒකට කියනවා පුතේ රුධිර පාරවිලයනේ. මෙන්න මේ රුධිර පාරවිලයනේ නිසා මිනිසුන්ගේ ජීවිත බේරුණා. හැබැයි කාලයක් යනකොට පොඩි ප්‍රශ්නයක් පැන නැගුණා. දැන් කෙනෙකුගේ ලේ තව කෙනෙකුට දෙන්නේ ජීවිතේ බේරගන්නනේ. හැබැයි සමාන අවස්ථාවලදී පුතා එහෙම ලේ ලබා දුන්නම ලබාගත්තු රෝගියාගේ ශරීරයේ රුධිරේ කැටි ගැසිලා ඔහු මිය ගියා. මෙන්න මෙතනද වෛද්‍යවරු හොයන්න ගත්තා ඇයි එහෙම වුනේ කියලා. මෙන්න මෙතෙන්දී සාර්ථක පිළිතුරක් හොයා ගන්නවා ලෑන්ස් ටයිනර් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා වෛද්‍යවරයා. එතුමා හොයා ගන්නවා අපේ රුධිරය ප්‍රධාන වශයෙන් ඝන හතරකට බෙදන්න පුළුවන් බව. එතකොට අන්න ඒ රුධිර ඝන හතර අතර ගැළපෙන රුධිර ඝන හා නොගැළපෙන රුධිර ඝන තියෙන බව එතුමා පෙන්වා දුන්නා. එතකොට ගැළපෙන රුධිර ඝන පාරවිලයනේ වුණොත් නිරුපද්‍රිතව රෝගියා සුව වෙනවා. හැබැයි නොගැළපෙන රුධිර ඝන පාරවිලයනේ වුණොත් රුධිරේ කැටි ගැසීමෙන් රෝගියා මිය යන්න පුළුවන්. අපි බලමු දැන් මොනවද මේ රුධිර ඝන කියලා. අපි බලමු ඔය රුධිර ඝන හතර කොහොමද යෙදෙන්නේ කියලා. පුතා මතක තියාගන්න මිනිස්සුන්ගේ ශරීරයේ රුධිරේ තියෙනවා පුතේ ප්‍රතිදේහ ජනක වර්ග දෙකක්. ඒයින් එකක් තමයි ඒ කියන ප්‍රතිදේහ ජනක වර්ගය, අනිත් එක බී වර්ග දෙකයි. එතකොට සමහර අයගේ ශරීරයේ තියෙන්නේ මෙන්න මේ ප්‍රතිදේහ ජනක වර්ගය. එතකොට ඒගොල්ලන්ගේ රුධිර ඝනය පුතේ ඒ හොඳ බලවේ. තව සමහර අයගේ ප්‍රතිදේහ ජනක වර්ගයේ ශරීරයේ තියෙන බී. එතකොට ඒගොල්ලන්ගේ රුධිර ඝනය මොකද්ද? බී. තාවපිරිසක් ඉන්නවා මෙන්න මේ ප්‍රතිදේහ ජනක වර්ග දෙකම තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ රුධිර ඝනය මොකද්ද පුතේ? AB. තවත් කණ්ඩායමක් ඉන්නවා මෙන්න මේ ප්‍රතිදේහ ජනක වර්ග එකක්වත් නැති. එතකොට ඒගොල්ලන්ගේ ඝනය ඔන්න රුධිර ඝන හතර. පුතේ අපි බලමු මෙන්න මේ රුධිර ඝන අතර ගැළපීම හා නොගැළපීම කොහොමද කියලා. මේ වගේ ඔයාට ගාන ක්ලේසි වෙයි ඔක ඉගෙන ගන්න. මෙතනදී අපි ඉස්සෙල්ලම වචන දෙකක් ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි දායකයා කියන වචන. දායකයා කියන්නේ පුතේ රුධිර ලබා දෙන කෙනා. පරිත්‍යාගශීලියක්. ප්‍රතිග්‍රාහකයා කියන්නේ ලී ගන්න කෙනා, එහෙම නැත්නම් ලෝන් කියන. අපි බලමු දෙනවා. පුතේ අපි බලමු දායකයා රුධිර ඝන හතරකින් බෙදලා තියෙනවා. දායක හතර දෙනෙක්, ප්‍රතිග්‍රාහකයෝ හතරක් බෙදලා තියෙනවා. පුතාගේ අපි හිතමු මේ දායකයා ඔයා කියන්නේ ඔයාගේ රුධිර ඝනේ ඒ නම් ඔයාගේ තවත් ඒ රුධිර ඝනේ හිමි කෙනෙකුට ඔයාට රුධිරය දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ නේ පුතේ. ඒ වගේම තමයි දායකයා B නම් තවත් B කෙනෙකුට රුධිරය සපයන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැතුව. ඒ වගේම දායකයා AB සහ ප්‍රතිග්‍රාහකයා AB වෙනකොට ගැටලුවක් නැහැ. දායකයා O වෙලා ප්‍රතිග්‍රාහකයා O වෙනකොට ගැටලුවක් නැහැ. දැන් ඔන්න ඔය තීරුව පුතාට පැහැදිලි නේද? දෙන්නගේම රුධිර ඝන එකම දේ වෙනවා. දැන් අපි තව පොඩ්ඩක් එහාට යමු. දායකයා A නම් හොඳට බලන්න, ප්‍රතිග්‍රාහකයා AB නම් හොඳට බලන්න. රෝගියා ගාව A කියන ප්‍රතිදේහ ජනකයක් තියෙනවා. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. දායකයාට එම රුධිරය දෙන්න පුළුවන්. ප්‍රතිග්‍රාහකයා ගාවත් ඒ කියන ප්‍රතිදේහ ජනකයේ තියෙන නිසා. ඒ වගේමයි හොඳට බලන්න, දායකයා B නම් AB ට එම රුධිරය දෙන්න පුළුවන්.
ඇයි ප්‍රතිග්‍රාහකයා ළඟත් මේ දෙන ගණය තියෙනවා හැබැයි කිසි විටක රෝගියා හේව නැත්තම් ප්‍රතිග්‍රාහකයා ළඟ නැති රුධිර ගණයක් දෙන්න තරකයි එහෙනම් මේ බලන්න පුතේ ප්‍රතිග්‍රාහකයා B නම් අපිට ඒ දීමේ හැකියාවක් නැහැ මොකද දුන්නොත් කැටගලිය මොකද අපි දෙන ප්‍රතිදේහ ජනකය මෙයා ළඟ නැහැනේ එනිසා ඒක දෙන්න බෑ ඒ වගේම තමයි පුතාට පේනවාද අපි ළඟ තියෙන B A ප්‍රතිදේහ ජනකය තියෙන කෙනෙක්ට දෙන්නත් බෑ පැහැදිලිද ඇයි B දුන්නොත් මෙයා ළඟ නැහැ කැටගැසි ඊළඟට අප ළඟ තියෙනවා නම් AB අපිට Aට දෙන්න බෑ හේතුව A තිබුණාට ප්‍රතිග්‍රාහකයා ළඟ අපි දෙන B ප්‍රතිග්‍රාහකයා ළඟ නැහැ එහෙනම් මෙතන ගැලපෙන්නේ නැහැ කැටගැසි ඒ වගේමයි ප්‍රතිග්‍රාහකයා B නම් අපිට AB දීමේ හැකියාවක් නැහැ හේතුව B එයා ළඟ තිබුණාට A නැති නිසා එහෙනම් එතන ගැලපෙන්නේ නැහැ ඔන්න අපි ලොකු හරියක් පුරවගත්තා ඊළඟට අපි බලමු මෙන්න මේ O කියන කෙනා අපිට ඉතුරු හොඳට බලන්න පුතේ O කියන්නේ ප්‍රතිදේහ ජනකයක් නැහැ A නැහැ B නැහැ මං ඉස්සලා කිව්වට එහෙනම් මෙයාට මේ ඕන කෙනෙකුට ලේස අපයන්න පුළුවන් නේද බලන්න. ඇයි එයා කිසිම ප්‍රතිදේහ ජනකයක් අමතරව දෙන්නේ නැහැනේ. නේද? A කියලා දෙයක් දෙන්නෙත් නැහැ B කියලා දෙයක් දෙන්නෙත් නැහැ. එහෙනම් ඒ මරුදිරේ හැමෝටම ගැලපෙනවා. දැන් අපි යමු වෙන මෙතන. O කියන කෙනා ළඟ, රෝගියා ළඟ, ප්‍රතිග්‍රාහකයා ළඟ කිසිම ප්‍රතිදේහ ජනකයක් නැත්නම් අපිට පුළුවන් වෙයිද A කියන ප්‍රතිදේහ ජනකයාට දෙන්න? දෙන්න බෑ පුතේ ඇයි යාගම කිසිම දෙයක් නැහැ අපි අමතරව එකක් ආගන්තුක දෙයක් දෙන්න යනවා හරියන්නේ නැහැ අපිට පුළුවන් වෙයිද B එයාට දෙන්න යාළඟ B නැහැ හරියන්නේ නැහැ අපිට පුළුවන්ද AB එයාට දෙන්න කොහෙත්ම බෑ මොකද කිසිම දෙයක් යාළඟ නැති නිසා දැන් පුතාට වගෝ රෝපු හැටි ආපහු බාරක් හොඳට හොයලා බලන්නකෝ පුතා තනියම ඕක හොඳයි ඊළඟට මම පුතත් එක්ක කැමති කතා කරන්නේ මේ වගුවෙන් ඉස්මතු වන හරි ලස්සන peeli දෙකක්. එකක් තමයි මෙන්න මේ peeliය දිහා හොඳට බලන්න පුතේ. මේ peeliයේදී උදාට පේනවද මෙන්න මේ O රුධිර ගණය හිමි කෙනා. මම මෙතන පොඩි තරුවක් දාලා උදාට පෙන්නන්නම්. O රුධිර ගණය හිමි කෙනාට ඕනම ගණයක් වෙත රුධිරය ලබා දිය හැකි. ප්‍රදානය කළ හැකි. එබැවින් ඕ රුධිර ගණය අපි හඳුන්වනවා සාර්ව දායකයා ලෙස සාර්ව යන සියලු සියල්ලන්ටම ලබා දිය හැකි කියන තේරුම. කැටි ගැසීමකින් තොරව. ඊළඟට පුතා බලන්න මෙන්න මේ තීරුව. මම තරු ලකුණක් ඔබට නැවතත් මෙන්න මෙතන ඇතුළත් කරලා පෙන්නනවා. මේ බලන්න මෙන්න මේ තරු ලකුණ ළඟ AB ගණය හිමි කෙනෙකුට ඕනෑම ගණයකින් රුධිරය ලබා ගත හැකි කැටි ගැසීමකින් තොරව එබැවින් AB ගණය හිමි අය අපි හඳුනනවා පුතේ සාර්ව ප්‍රතිග්‍රාහකයා යන නමින් ඒක ඝාතකට වාසිදායක තත්ත්වයකට තියෙන අසනීපයක් වෙච්ච වෙලාවක පුතේ ඔන්න ඔය විදිහට ගැලපෙන රුධිර ඝන පාරවිලේණය කරලා රෝගීන් ගොඩ දාගත්තා ඒ කියන්නේ බේර ගත්තා. ලොකු විනක් නෙමෙයි. හැබැයි කාලෙකදී මෙන්න මේ ප්‍රශ්නයක් වතුනා. මොකද්ද? ගැලපෙන රුධිර ඝන පාර විලේණය කරත් රෝගීන්ගේ ශරීරය ඇතුලේ ලේ කැට ගැහෙන්න පටන් ගත්තා. ඒකට කියනවා රුධිර ශ්ලේෂණය. මේ රුධිර කැටි ගැසීමට නොගැලපෙන රුධිර ඝන. දැන් මේ ගැලපෙන දේ දුන්නා ශ්ලේෂණය වෙන්න ගත්තා. දැන් අපි වෛද්‍යවරු ආයෙ හොයන්න ගත්තා මොකද්ද මේ කියලා. අන්න එතකොට හොයා ගන්නවා මානව රුධිරේ තවත් සාධකයක් තියෙන බව. ඒක නම් කරා පුතේ රීසස් සාධකය. රීසස්. ඒකට අපි ඉංග්‍රීසි අකුරු දෙකක් දුන්නා මෙන්න මේ රීසස් සාධකයන්ට කැපිටල් R සිම්පල් H R H සාධකය කියලා නම දුන්නා. ඒතර R සාධකයක් ගැළපීම අත්‍යවශ්‍ය වුණා රුධිර පාර විලේණයේදී. පුතේ අපි RH සාධකයේ ගැළපීම සහ නොගැළපීම මේ වගේ තීරුම් ගන්න බලමු. අර කලින් අපි කතා කරපු අගුව වගේමයි පුතාට තීරුම් ගන්නට ලේසි. පුතේ මේ බලන්න RH සාධකයේ කියන විශේෂ දෙය තියෙන කෙනෙක් RH ධන
එහෙම නැති කෙනෙකුට කියනවා ආරච් පින. දැන් ප්‍රතිග්‍රාහකයා ආරච් ධන කියන්නේ එයාගා එම සාධකයේ තියෙනවා. එහෙනම් දායකයා ගාවත් ඒ සාධකයේ තියෙනවා නම් ප්‍රතිග්‍රාහකයා ගාවත් ඒ සාධකයේ තියෙනවා නම් ඒ දෙක ගැලපෙනවනේ මුතේ. ඔන්න එහෙනම් මෙතනදී පාර විලේනේ සාර්ථකයි. හැබැයි ප්‍රතිග්‍රාහකයා රෝගියා ගාව නැති නිසා මේ ඍණ කියන්නේ නැති අවස්ථාවේ එම සාධකයේ දෙන්න ගියොත් ආගන්තුක අමතර දෙයක් අපි දුන්න වෙනවා. අන්න රුධිරේ කැටි ගැසෙයි. එවැනි පාර විලේනයක් ගැලපෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව බලමු අපි. ප්‍රතිග්‍රාහකයා ළඟ රෝගියා ගාව තියෙනවා, හැබැයි දෙන කෙනා දායකයා ගාව නැහැ. ගැටලුවක් නැහැ. මේ රුධිරයෙන් කිසිම දෙයක් ආගන්තුක අමතර දෙයක් එයාට දෙන්න යන්නේ නැහැ. එහෙනම් මේ වෙලාවේ රුධිර පාර විලේනේ සාර්ථකයි. දැන් අවසාන අවස්ථාව. ප්‍රතිග්‍රාහකයා ළඟ ඒ සාධකේ නැහැ, ලබා දෙන දායකයා ළඟ ඒ සාධකේ නැහැ. එහෙනම් කිසිම වරදක් නැහැ. ඒකත් ගැලපෙනවා. ඒ අනුව නොගැලපෙන අවස්ථා එකයි ඔබට මේ වගේ තුන හම්බ වෙන්නේ. පුතාට පේනවද? ඒ සහ බී කියන ප්‍රතිදේහ ජනකයි රීසස් සාධකයයි දෙකම සලකා බලනකොට අපිට තියෙනවා රුධිර ඝන 8ක්. මොනවද ඒ අටපිටේ? ඒ කියන ප්‍රතිදේහ ජනකයත් එක්ක ආරච් සාධකයක් තියනවනම් ඒ පොසිටිව් ධන ලකුණ දාලා පෙන්නන්නේ. එහෙම නැත්නම් අපි හඳුන්වනවා ඒ නෙගටිව්. B කියන ප්‍රතිදේහ ජනකයත් එක්ක ආරච් සාධකේ තියනවනම් B පොසිටිව්, එහෙම නැත්නම් B නෙගටිව්. A B කියන ප්‍රතිදේහ ජනකත් එක්ක ආරච් සාධකේ තියනවනම් AB පොසිටිව්, එහෙම නැත්නම් ආරච් සාධකේ නැත්නම් එතන AB නෙගටිව්. ප්‍රතිදේහ ජනක කිසිවක් නැහැ, එහෙනම් රුධිර ඝනයක් ඕ. හැබැයි ආරච් සාධකයේ තියෙනවා, එතකොට O පොසිටිව්. ප්‍රතිදේහ ජනකත් නැහැ, ආරච් සාධකයක් නැත්නම් පුතේ O නෙගටිව්. පුතේ අපිට පුළුවන් නම් යම් කෙනෙකුට රුධිරේ පරිත්‍යාග කරන්න, ඒක ඉතාම හොඳ දෙයක්. ඉතින් අපිට එහෙම කැමැත්ත තිබුණයි කියලා ඕනෑම කෙනෙකුගේ රුධිරය බාරගන්න මේ ජාතික ලේ දන් දීමේ සේවය එහෙම කටයුතු කරන්නේ නැහැ. ඒකට සුදුසුකම් වගයක් තියෙන සම්ප්‍රන්න ඕන. ඉතින් ඔයාගේ විශේෂයෙන්ම අපේ වයස හරි ගිහින් තියෙන්න ඕන. ඊළඟට ශරීරයේ බර, ඒ වගේම පුතා මතක තියාගන්න ඕන විශේෂයෙන්ම ඕවන රෝගවලින් තොර කෙනෙක් වෙන්න ඕන. ඒව වැළඳලා තියනවා නම් ඒ රුධිරේ බාරගන්නෙත් නැහැ. ඒක සමහර ඔය ඕවන රෝග තියෙන රටවල් වල සංචාරය කරලා තියනවා නම් ඒ පිළිබඳත් AI සැලකිලිමත් වෙනවා. ඉතින් රුධිර දායකයාගේ ප්‍රකාශය කියලා එකකට අත්සන් තබලා තමයි අපි මේ ලේදන් දීමේ කාර්යයට එකතු වෙන්නේ. කොහොම නමුත් මේ ඉතා හොඳ ක්‍රියාවක් බවත් අපි මතක තබා ගත යුතුයි.